දිනවල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන අසංවර වැස්ස ටෙලී නාට්‍යයේ චූටිගේ චරිතයට රංගනයේ දායක වන මේ පුංචි දියණිය දනිජි දිනාන්‍යා සේමිනීගෙන් තමයි මේ අපි ඔබ වෙත ගෙන එන්න හදන්නේ. සත්‍යන්ත පුවත්පතක් වන මෞබිම හදකැස්ම පුවත්පතට ඇයි මේ විදිහටයි කතා කරලා තිබුණේ? කොහොමද දනුජි සනීපෙන් ඉන්නවා? මේ දවස්වල මොකද කරන්නේ? ඉස්කෝලේ යනවා. දැන් නම් අපිට නිවාඩු දීලා තියෙන්නේ කොරෝනා නිසා. අසංවර වැස්ස ටෙලි නාට්‍යයේ සහ චිත්‍රපටයක රූගත කිරීම වලට යනවා. දැනට ඒ ටික විතරයි. අසංවර වැස්ස නාට්‍යයේ ඔයාගේ චරිතය මොකක්ද? මගේ චරිතේ නම තමයි චූටි. ඒ කතාවේ මට තව අක්ක කෙනෙකුත් ඉන්නවා. ඒක චුට්ටක් දුක හිතෙන කතාවක්. කොහොමද ඔයාට ලැබෙන ප්‍රතිචාර? හොඳට රඟපානවා කියලා කියනවා. මගේ වයස ඇහුවාම යාලා පුදුම වෙනවා. එච්චර පොඩි වයසක කොහොමද එහෙම කරන්න කියලා අහනවා. තව හොඳට කරන්න කියලා කියනවා. පරිසමෙන් වැඩ ටික කරගෙන යන්න කියලාත් කියනවා. දනුජි ඉස්සලම රංගපෑවේ මොන නාට්‍යයේද? ඉස්සලම රංගපෑවේ හුස්ම වැටෙන මල් කියන නාට්‍යයේ. දනංජේ මාමාගේ කිස් කියන නාට්‍යයේ රංගපෑවා. තව අරුණලු සහ පතිනි කියන පොය නාට්‍යවල රංගපෑවා. හදවතේ කතාව මහ පොළව නාට්‍යවලත් හිටියා. තව අපාචිට නිින්ද ගිහින් කියන මියුසික් වීඩියෝ එකෙත් රංගපෑවා. ඊට පස්සේ තමයි අසංවර වැස නා ටී රංගපෑවේ. පවුලේ කවුද තව ඉන්නේ? මමයි අම්මයි තාත්තයි විතරයි ඉන්නේ. අම්මා දුරංජනී දිල්රුක්ෂි, තාත්තා ප්‍රභාත් විජේකුමාර. තව මට ඉන්නවා ලොකු බල්ලෙක්. දනුජි සත්තුන්ට ගොඩක් ආසයිද? ඔව් මං ගොඩක් ආසයි. අපේ ගෙදර හිටියා ලස්සන හාපැටියෙක්. මං එයාට ගොඩක් ආදරෙයි. එයාට ඉන්න කූඩුවක් හදලා තිබුණේ. ෂූටින් ගිහාම තාත්තා තමයි ආපහු ගෙදර එක්කන් එන්නේ. ඒ එනකොට හැමදාම හාපැටියවත් අරන් එනවා. හැබැයි දැන් නම් එයා මගේ ළඟ නැහැ. මං ගෙදර නැති වෙලාවක එයා මාව දාලා කොහෙද ගිහිල්ලා. මං හෙව්වා හැමතැනම. ඒ වුණාට හොයාගන්න බැරි වුණා. එයා ආපහු එයි කියලා හිතලා මම එයාගේ කූඩුවේ දොරත් ඇරලා තියෙන්නේ. දැන් දනුජි කිය වසරෙදි ඉන්නේ. තාම අවුරුදු 6යි. එක වසරේ ඉන්නේ. නාරම්මල ආර්.ජී. සේනානායක මහවිද්‍යාලයේ තමයි මගේ පාසලේ නම. තාම හරියට ඉස්කෝලේ යන්න උනේ නැහැ. කොරෝනා නිසා ආපහු නිවාඩු දුන්නා. මං ආසයි ඉස්කෝලේ යන්න. දනුජිට සින්දු කියන්න පුළුවන්ු නේද? ටිකක් පුළුවන් ඉතින්. ඒ වුණාට මම වැඩිපුර කැමති රඟපාන්න. ෂූටින් වලට එහෙම යන්නේ අම්මත් එක්කද? අම්මා එක්ක යනවා. සමහර දවස් වලට අම්මයි තාත්තයි දෙන්නම එනවා. වැඩ ටික පටන් ගන්නකන් ඒ දෙන්න එක්ක තමයි ඉන්නේ. මට තේරෙන්නේ නැති දෙයක් එහෙම තිබ්බොත් එයාලගෙන් තමයි අහන්නේ. අම්මයි තාත්තයි දෙන්නම මට ගොඩක් උදව් කරනවා. අනාගතේ කවුරු වෙන්නද වැඩිපුර කැමති? වැඩියෙන් ආස ડોක්ටර් කෙනෙක් වෙන්න. රඟපාන්නත් ආසයි. ෂූටින් ගියාම සිද්ධ වෙච්ච අමතක නොවන සිදුවීම් තියෙනවද? මම මේ දවස්වල චිත්‍රපටයක ෂූටින් වලට යනවා. ඒ ගිහාම ඉන්නවා චූටි මල්ලි බබෙක්. එයාගේ නම දනුජ. මම එයා එක්ක ඉන්න ගොඩක් ආසයි. එයා හරි හුරතල්. මම ගොඩක් ආදරෙයි. තව දවසක් මගේ කරාමු දෙක නැති වුණා. ආපහු හෙව්වත් හම්බ වුනේ නැහැ. තාත්තා නම් බැන්නේ නැහැ. ආපහු ලස්සන කරාමු දෙකක් අරගෙන දුන්නා. දනුජ වැඩිපුරම කැමති නිලිය කවුද? මාදිවි මල්වත්ත නැන්දිට ගොඩක් ආසයි. එයා හරි හොඳයි. ෂූටින් වලට ගිහාම එයාත් එක්ක තමයි වැඩිපුරම ඉන්නේ. එයාත් මට ගොඩක් ආදරෙයි. අලුත් නිර්මාණ වලට ආරාධනා ලැබුණාද? ඔව්. තාම ෂූටින් පටන් ගත්තේ නම් නැහැ. දැනට අසංවර වැස්ස නාට්‍යයේ සහ තවත් චිත්‍රපටයක ෂූටින් වලට යනවා. දනුජිට ආදරය කරන අයට මොනවද කියන්න තියෙන්නේ? මමත් එයාලට ගොඩක් ආදරෙයි. මට රඟපාන්න අවස්ථාවක් දුන්නා හැමෝටම ස්තුතියි. මට උදව් කරන හැමෝටම ගොඩක් ස්තුතියි කියලායි මේ පුංචි හුරතල් කෙල්ල අවසානයේ කියලා තිබුණේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.